හෙලෝ ගයිස් ඔයාලා අදත් අපිත් එක්ක එකතු වෙන්නේ ස්ක්‍රිප්ට් කිඩි YouTube channel එකත් එක්ක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ genome view එක exception view එකට change කරන්නයි කියලා. ඉතින් මේ exception view එකක් කියන්නේ ඔයා හරියට Windows 10 විදිහට ඔයාගේ Kali Linux operating system එකේ theme එක වෙනස් කරනවා වගේ වැඩක්. ඉතින් අද මේ දේ තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි එහෙනම් බලමු කොහොමද මේක කරන්නේ කියලා. මම ඉන්නේ මගේ Kali Linux operating system එකේ. ඉතින් ඔයා මුලින්ම ඔයාගේ terminal එක open කරගන්න. හරි මම මගේ terminal එක open කරගත්තා. ඊට පස්සේ ඔයා මුලින්ම ඔයාගේ root එකට log වෙන්න ඕනේ. ඉතින් ඔයා එකට පාවිච්චි කරන්න sudo space minus -i කියන command එක type කරලා enter එකක් දෙන්න. ඊට පස්සේ ඔයාගේ password එක type කරලා enter එකක් දෙන්න. හරි දැන් අපි ඉන්නේ root වල ඔයාලට මෙතන පේනවා ඇති. දැන් ඔයා මෙතන ටයිප් කරන්න ඕනේ apt space dash space install space kali dash desktop dash xfce කියලා ටයිප් කරලා enter එකක් දෙන්න. හරි ඔයා මෙතනින් continue දෙන්න y select කරන්න. මම y දීලා enter එකක් දෙනවා. ඉතින් ඔයා ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන වග බලා ගන්නත් ඕනේ මෙතෙන්දී. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේක කම්ප්ලීට් වුණා. දැන් ඔයා ටයිප් කරන්න ඕනේ මම මේ කියන කමාන්ඩ් එක update dash alternative space double dash config space x dash session dash manager. හරි ඔයා මේක ටයිප් කරලා enter එකක් දෙන්න. හරි ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේකෙදී. ඉතින් ඔයා මෙතෙන්දී ඉන්ස්ටෝල් කරන්න යන්නේ XFCE කියන එක. ඉතින් අපිට මේ ඔප්ෂන් එකක් තියෙනවා. මෙතන තියෙන්නේ XFCE කියලා 2 එකේ. ඉතින් ඔයා මේ නම්බර් එක මෙතන ටයිප් කරන්න ඕනේ. හරි මම ටයිප් කරනවා මේ නම්බර් එක. හරි ටයිප් කරලා enter එකක් දෙනවා. හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේක reboot එකක් දෙන එකයි. guys දැන් අපේ Kali Linux operating system එක reboot වෙලා අවසන් වුණා. ඉතින් ඔයා නැවතත් ඔයාගේ terminal එක open කරගන්න ඕනේ. open කරගත්තාට පස්සේ ඔයා මෙතන type කරන්න ඕනේ kali dash undercover කියලා. kali dash undercover type කරලා enter එකක් දෙන්න. ඉතින් ඔයාට enter එකක් දුන්න ගමන් බලා ගන්න පුළුවන් ඔයාගේ
ජීනෝම් view එක Windows 10 එහෙම නැත්නම් XFCE view එකට පත් වෙනවා. ඉතින් මේ ආකාරයට තමයි ජීනෝම් view එකක් XFCE view එකට අරගන්නේ. ඉතින් නැවතත් ඔයා ඉඳුම් view එකටම යන්න ඕන. ඒ කියන්නේ ජීනෝම් view එකට. ඒකට ඔයා නැවතත් ටයිප් කරන්න ඕනේ කාලි dash under cover කියලා. ඔයාලට බලාගන්න පුළුවන් නැවතත් තිබ්බ තත්ත්වයට පත් වුණා. ඉතින් මේ ආකාරයට තමයි ඔයාගේ genome view එක XFCE view එකට change කරන්නේ. XFCE view එක genome view එකට change කරන්නේ. ඉතින් ඔයාලට මේ පිළිබඳව හිතන දේවල් පල්ලෙන් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් නැවතත් අලුත් video එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙන්. අදට අපි සමු ගන්නවා.